දෝෂණය බංචාව ඩාස්තීව අක්‍රමිකතා සහ අකාරක්ෂපතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැ.. අද ලියන්නේ හාරසිය අට වැනි ටෙලිවකිය ජනපති රනිල් මේ එයයිගේ දෙවෙනි අයවැෑ ඉදිරිපත් කලානනේද ඔහු ඉදිරිපත් කළ අර අතුරු අයවැෑ එක්ක සලකපුුවමනම් මේක තුන්වෙනි අයවැෑ එමනැත්තාම් වාර්ෂික අයවෑ ලෙස සැලකෝ දෙවෙනි අයවැය හොඳයි මෙවර අයවෑ ඔහු ඉදිරිපත් කළේ ටොෆියක් කනගම් අන්නේද අපටත් මේ අයවැය ටොෆියක් ලෙස විකන්න ලබා දෙමින් කියල තමයි සමස්ත අයවැෑ දිහාම වැැලුහාම පේන්නේෙ හරිය ජනපති රනිල්ගේ මේම මොකයෙහි තිබුණේ අලුත්මතාලේ ටොෆියයක් හෝ ඒමත් නෑ තම් චුවයින්ගම්ම එකක්වෙන්ටක් පුලුවන් හොඳේ මොකදරම මේ එක්වතාවක ඔහු දෙන්ට ගානේ චයින්ගම් නේද. මතකද වු අර විට කන ගොවියට විට වෙනුවට චුවයින්ගම්ම එකකයි නේද බුට්ස් දාලා ඩැනනිම් එෙම අන්දල මොඩ් ගොවියක් හදන්ට ග්‍යාන නේද. ආං හෙම චුවන්ගම ක්ත දන්නේ නෑ. ඒවගේම මේ අරෙක්වාවක කතරුණනන් ග තේ බ්‍රේස්ලට හෙත්දාන්ට ගාන නේද ොක්කම සරගනා කතා හැට තියාගන්ට ක කියනක කියන්න. යි මතක් කලේ හොඳේ දැන් කොමුණත් කමක් නෑ. ජනපති රනිල් මේ චීන්ගම එකක් කෝ ටොෆියක් කෝ හපහපාහිටිය. කොහම මුණත් දැන් අපිට ලැබුණ නම් බයිනතුෝක අන්ට පුළුවන් ගුණ සිරි බුල්ට එකක් කිය හරිය බුල්ටෝ කාපු අය තමයි බුල්ටොවල රහ සහ විකන්ට තියෙන අමාරුව දන්නේ හොඳේ ඔය අපේ පාසැල් කාලේ මේ දැන් වගේ එක එක වෛවාර්න විච්චූරණ රස ඇති ටොෆි තිබුණේ නෑ අපිට කන්න තිබුණේ බුල්ටෝ ඇෑ ුල්ටෝ ටොෆිය කලුපාටයිතාර වගේ. කටේ දාගෙන හිටියට නිකම්මනන් දේවෙන්නේ නෑ මලා තේකට හොඳේ හපන්ට ඕනේ විකන්ට ඕනි හරිය අන්තීමට හපලයි විකලයි. ඒකරලාත් දියවෙනි නැති කුරට්ටක් වගේ කෑල්ලක් කිතුරුවෙනවා එක්ෝඒක විසික්කාරන්ට ඕනි නැත්තන් ඉති කෝමහරි ිල්ලදාන්ට ඕන. හොඳේ ව් රජයේ සේවකින්ට වැඩි කළ රුපියල් දහදායදීමනවාත් දැලූ බැල්මටම බුල්ටෝ එකක් වගේ තමයි හොඳේ තමාස පහක් බලාගෙන ඉන්ට ඕනේ ඔය දහදහ වැටුපට එකතු වෙලා ලැබෙනකකා හොඳේ ලබන අපප්‍රේල් වෙනකා. ඒ වෙනකොට ජනවාරිවල ඉඳලා ආං වැඩ් බද්ධ සියට දහටකින් වදිනොහොදේ එතකොට ඇත්තටම ජනවාරිවල ඉඳලා බඩුුවෙනුවට බදදු තමයි කට සිද්ධ වෙන්න හොඳේ ආදායම් බදදු උපේෙනවිට ගෙවීමේ බද්ධ එකතු කලාගේ මත බද්ධ ප්‍රාග්ධනලාභ බද්ධ මුද්දර බද්ධ ආදී විදකී නොකීමකී බද්දු ගෙවලා ඉවර වෙනකොට බඩු අරගෙන බද්තේලාක් කන්්ට අතේ සතේ නති වෙන හොදේ දැන්තත් ඒක වෙමින්තිබෙනවා හරිද ඒකට හරිියන්ට තකට තක නේද තකට තක. අර සයට හරසියකින් වෙතුල විදුලිබිලත් ඉහල දැම්මන එනිසායි එකක් පැදදිලි. එක් දහස්නම සි හතලි සටේ චයාර් ජයවර්ධනගේ පල්ලොමු අයවෑ ඉදිරිපත් කළ දාස් සිට ජනතාවට ලැබුණේ තාරගුලියක් වගේ පාට් තිත්. රහත් එක්ක තියෙන කළු පාට මසුවුණු හයිිය මහය බුල්ටො ටොෆි හොඳේ මහ ුදල්ලාල කටේ දාගත්තෙම පහසුවෙන් දේවෙෙන හොන්ඳට කට රහට දැන කිරිටොෆි හරිය ජනපති රනිල් මේ අයවැෑ ආරම්භ කළේ බුද්ධ දේශනාවෙන්. ආදායමට වඩා වියදම් කිරීම වැරදි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා තමයි පටන්ගත්ත නේද ආටෝප සාටෝප ජීවිත ගත කිරීම නිසා අපට මේ කලග බව පවසිමින් ඔහු කිව්වේ ආ්ඩුව විරක්. රටේ ජනතාවතන් සාටෝප සටෝප ජිවිත ගත කලා ඒ නිසයි අපිට මේක වුණේ. ඒ නිසයි අපිට ලෝකෙන්ට් නයගන්ට වුනේ හිංගන ජීවිතයකට ඇද වැටුනි කියලා හරිද. නිදහසෙන් පස අෞරුදු හත්ත පාක්තිස්සේ හමුඟගක් වෙලාවට අපි ආදාෑමට සයිල්ල නෙස වියදං කල නෑ. මම්ම මේම කිව්වා මේරටේ ආණ්ඩු නාස්තිිකාර් වියදම් කරා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩෝ විතරත් නෙවෙයි. මේරට අපි හැමෝමේ වැරද්ද කලා. මේකට උත්තර නොදීම ැනේද. ඇ ආෝ. සාටෝප වැඩ කළේ මේ රටේ සාමන්‍ය ජනතාවද එහෙමත් නැත්තම් ඔහේලා ප්‍රමුඛ ආණ්ඩුද නිස්කාරණ නාස්තිකාර බොරු සෝභන වැඩ කළේ රටේ ජනතාවද ඔහේලද. හොඳේ රටේ ජනතාවගෙන් සියට අනුවක්ම භාවිත කරන පොදු මගේ ප්‍රවාහණය අරම්බලන් පොදු මගේ ප්‍රවාහණයේ කෝච්චියයේ බස්සකේ උදේට දවල්ට රැට් මොන දහදදුකක් විඳිවිද ජනතාව රැකියාවට එන්නේ ඇ ඒකට ඔහේලා BMW ටාෝ. පිරිවරාගෙන ඩීසල් පෙට්‍රල් බෞසර් පිටින් ගැහුවත් මදිී. බෞසර් පිටන් ගැහුවත් මදිී වාහනවලින් ගත කරන යහටම මෙහට යන සුකෝක් බෝගී ජීවිත අරම්බලන්ට ඇ වැඩිම වනා කෝණනෑ ඊඒ ඔහෙලගේ දිවා භෝජනය. ආ ඒඒ. ඔහෙලගේ දිවාභෝජනය වගේ කෑම්වෙලක්කන්ට මේ රටේ සාමාන්‍ය ජනතාවට පුළුවන්ද. සාමාන්‍ය රෝගීන් ඇඳන් යටයට බෙහෙත් නැතුව දහදුක් විඳිද්දී මර්ණ මංචකේට වැටිලක් පන අදිද්දි ඔහෙලත් අපිත් එෙක්ක ඒ ඇඳන් යට සිමෙන්ති පොළොුවේ බෙත්ගන්ට එනවෙයි නැහනේ උන්නට කැස්සට හෙම්බිරිස්සාාවටත් ොහෙලා යන්නේ සිංගපපුරු හොඳේ ඔහෙලාගේ විදෙශ සංචාර්ගන්ට මොකෝ ඒවය ගිහිල්ල මේ නිකම්ේද ලදරං හෝටල්ලින් හොද නෑ ඔහෙලා ඉන්න සුපිරි ෆයිස්ට හෝටල්ොල හරද පුළුවන් න්නම් ඉළඟ අයවයේද න් මේ සාමහන මිනිස්සුන්ගේ ටෝප සාට ೋප ජීවිති එක ින් ක කියන් හො. සිින්ද්‍රෙල්ලත් දෙක්ක මේ රනිල් වික්‍රමසිංහගේ අයවැයට ඔහු මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව භාවිත කළත් බැලු බැල්මට නං අයවැය තුළ ඒ සත්‍යතාවෙනන් තිබු නෙම නෑ ඒක කියන්ටම අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ පරිභුහෝජනය සඳහා නයගන්ට එපා කියල තිබ්බට මේ අයවැෑ පුරාම තිබුණේ නේද කන්ටයි බොන්ටයි නේද සහන දෙෙන්ටයි තින නෑම තමයි. ආය උත්පාදනයක් නෑ හොඳේ නය ගැනම් තවතවනය ගැනීමම් නේද තියෙනදේ විකුණා දැමීම ඔක තමයි ඇත්ත කතාාව හොන්දේ. දැන් අයවැෑ පරතරේ මා අරම්බලන්ට කුුණේද. රජයේ සමස්ත, ආසන්නම වියදම රජය සමස්ත ආසන්නම වියදම හොඳේ මේකත් හරි වියදම නෙමේ මේ ආසන්න වියදම රුපියාල් බිලියන හදදාස් අටසිය තිස්තුනයි ට්‍රීියනවලින් ගත්තු ට්‍රලියන හතකටත් පොඩ්ඩක් වැඩි. හොඳේ රජයේ ආදායම මොකදද රජයේ ආදහැම රුපියාල් බිලියන හර්දාෙකසිය හතයි එක ැනේ ට්‍රලියන හතරයි හරිද ට්‍රලියන හතරයි එකැනෙ අනි වාර්යම ට්‍රලියන තුනකට වැඩියෙන් නේද ට්‍රිලියන තුනකට වැඩියෙන් නයගන්ට මේ පායයි ඇ අතන වියදමම හද්දාසට සේ තිස්තුනක්නේ රුපියල් බිලියන එකනේ ට්‍රලියන හතයි ආදායමතියෙන්නේ රුපියල් බිලියන හාර්දාසකසිය හතයි ට්‍රිලියන හතරයිනේද. හැබැයි නයගැනීමට සීමාවක් දාලා තියෙනවා නයගැනීමේ සීමාව රුපියල් බිලියන තුන්දස් නම සීයැයි කියල හොන්දේ එවුන්හට ඔය සීමාවල් පැනලා ඊට පස්සේ සීමාවෙන් සීමාවත් පැනලතමයි මේ උන්දලා නායාරන්තීන්න ඉතිහාසේ පුරා මහරිය දැන් තේරනුවද මේගනිගන් සින්ඩල දෙකවගේෙල් ඔ සින්ඩරෙල්ලත් දෙකගේ හොඳේ මේ අයවැය මුල් කොටස කවුරුන් හෝ සාහිත්‍ය කායක් ලියලා තියෙනවා. සාහිත්‍ය රසය අනූනයි හොඳේ බුද්ධර්මයත් අරගෙන සාහිත්‍ය රසියාත් තරගෙනක ලොස්සට ලීලතිනවා ඔය අයවැයේ මැද කොටස ලිවේ. හැම දාම අයවැෑ ඉලක්ටං යහට මෙ හට කරන නිලධරින් ෙට්කතමයි හොඳේ ඔ රුපියල් හදාහේ දිමනාවෙක්ක අපට මතක්ුණේද. දහස් පහළ වේ රවී කරනාානායකගේ අයවැෑයි හොඳේ ඒ නිසා ඔයේ මැද කොටස ලියන්නෙම නිල දහරි පැලන්තිය හරද උන්දල තමයි යටහටමැටි ලක්කන්දලොවගේම ගහල දෙන්නේ. ඉල්ඟට මුලිවා සාහිත්‍ය කාරයෙක් නේද මුලියලා මැද සුපරුදු සිඩරෙල්ලා නිලදහරින්ටික හදපු අයවැයි අන්තිමටික කෞද හැත්වේ. අන්තිීමමටික නං ශුවර් එකටම ඉල්ලඟ චන්දේ ඉල්ලන්න ඉන්න විಕොන මික්್ ලා හොරනොමික්ස් ලා සහ බ්‍යගනො මික්ස් ලා ම තමයි හැදවේ කියලා ඕන් අ ෙල්. අවසන් කරනවා මෙ අර ආටෝප සාටෝප වියහේදම්. ඔවුනේ රටේ ජනතාවගේ මේ වැඩවල හැටිබලන්ටකොනේද. රට ජනතාව මන තරම් ආටෝප සාටෝප වැඩ කලාාද නේද. නෙලුම් කුල්ලුණ නෙලුම් පොකුණු හම්බන්තට වරායනේද. ඒ තරක්කැයි. රටී ජනතාව මේවා වෘත කිරීම් වලටත් නිකරුණේ මහාදනස්කන්දයක් වැය කරමින් මන තරම් ආටෝප සාටෝප වැඩ කරාදනේද. ඇත්තටම ඒකනිය අද නව . ම ආටෝප සාටෝප වැඩ කරල නේද මේ විදිහට විඳවන්නේ කියලා ඇ හොඳ ඉතිං එෙමනම් මේ බුල්ටෝටෝෆියයක් වගේ වෙච්චි රනිල්ගේ අයවැෑ නේද. ඔවු අපිහිමින් සීරුවේ විකන ගමන් හපන ගමන් හිත්ත හදාගමු කියලා ඔන් අද ටෙලිවැකය අවසන් කරනවා.